අක්ක වාලේසූ අත්‍රාගච්චන්තු දේවතා සද්දම්මන් මනිරාජස්ස සුනන්තුූ සග්ග මොක්කදන් දම්මස්සවන කාලෝ අයංබදන්තා දම්මස්සවන කාලු අයංබදම්තා දම්මස්සවන කාලු අයංබදම්තා නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදිනාගේම නමස්කාරය වේවා පින්වත්නී අදත් ඔබ ඉතාම ශ්‍රද්ධාවන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය තුළින් ඔබේ ජීවිතය ගොඩනගාගන්නටයි ජීවිතය සකස්කරගන්නටයි බලාපොරොත්තු වන්නේ. ධර්මයේ ජීවිතය තුළ ගොඩනගාගන්න ශ්‍රාවක භාවයක් ඔබට වඩාත් අවශ්‍ය බව ඔබගේම චර්යාවලින් ඔබගේ හැසිරීම්වලින් ඔබ කරන කියන දේවල් වොලින් අපට පේනවා පිනොත්න මේ ධර්මය භාවිතා කරන කෙනාගේ ජීවිතය තුළ මේ ධර්මේට ඔන්නන් ඉඩක් වෙන් කරගන්නත් පුළුවන් නැතන් සංසාරය පැත්තට ඔන්නන් ඉඩක්වෙන් කරගන්නත් පුළුව මේ ධර්මී මතු කරන ඇතැම් කාරණ ඒ ඇතැම් කාරණා නිසාම සමහර විට හුදකලාව මතුවෙන්නත් පුළුවන් සමහර වෙලාවකට ඒ හුදකලාව තුළම කෙලෙස් මතුකරගෙන ඉන්නත් පුළුවන්. එක යනේ මේ විදිේරෙකිවුවෝ ඔබට තරේ හුදලා ඇතැම් වෙලාවකට සහනයක් ඇතැම් බලාවකට සාපයක් කුසල් සිතුවිලි තමන්ගේ ජීවිතය තුළ වැඩෙන පුද්ගලයකුට කුසල් සිතුවිලී මතුකරගන්න පුද්ගලයකුට කුසල් සිතුවිලි සමඟ ගණු දෙනු කරන පුද්ගලයකුට කාම සංකල්පනාවලින් බැහැවෙච්ච ව්‍යාපාද සංකල්පනාවලින් බැහැවෙච්ච හිංසා සංකල්පනාවලින් බැහරවිච්ච ශ්‍රාවකයෙකුට හුදකලාව මහාවිිසාල සහනයක් හැබැයි කාම සංකල්පනායක්ක ගණුදනු කරන මිනිහෙකුට ව්‍යාපාද සංකල්පනායක්ක කාලේ ගෙවන මනුස්සයෙකුට හිංසා සංකල්පනායක්ක ජීවිතය ගෙවන මනුස්සයකුට ද කලාව සාපයක් පින්මත්මි. දැබලන්න දරමේ පැත්තට වෙන්නත් පුළුවන් ධරමී නිතර නිතරාවර්ජනය කරන අවධාරණය කරන විවිධ සාධකය එක පාරිසරික සාධක වෙන්නත් පුළුවන් ඒ සන්තානගත්ත සාධක වෙන්නත් පුළුවන් න්‍යයාත්මක සාධක වෙන්නත් පුළුවන් ඒ සාධකම සමහරශ්‍රාවකයකුට සහනයක් වෙදදි සහරස්්‍රකුට සාපයක් වන්න පුළුව. නි ුදුරජාන්සේ පෙන්වූ පදනම මත තමාන්ගේ පිහිටවා ගනිමින් පිහිටුවා ගනි බුදුරජාණාන්ස පෙන්වාවදාල් නිර්ණායක ඇස්සුරු කරන්න. ඇසුරු කරන ධර්මය මොහොත්තඒ තමාන්ගේ ජීවිතය තුළ පිහිටවා ගන්ඩ පිහිටුවා ගන ජීවිතය තුළින් ධර්මයත් දකිට. ඒ නිසා අද ඔබට මේදේශනාව තුළින් තෘුකාවක් ැටියට මත්වය දුරු කිරීමෙන් දුක නැති කරගන්න ආකාරය පිළිබඳ මේ දේශනාව තුළින් පැහැදිලි කරන හැටියට සිහි කරලා තියනෝ මේ පිළිබඳ විධ ධර්මකාරණ අපි ඔබට පැහැදිලි කරලා දේශනා කරලා තියනෝ පින්වොත්න මේ මමත්වය කියල කියන්නේ අවිද්‍යාව මිශ්‍රවෙච්ච වභාවයක් මත්වය තුළ තියෙන්නේ අවිද්‍යා සහගත බව මමත්වේ සමක අවිද්‍යාව සම්මිශ්‍රණය වෙලායි පවතින්නේ අවිද්‍යාව පවතිනතා කල් මමත්වේ තියෙනවා මමත්වය තියෙනතා කල් අවිද්‍යාවෙන් නිදහස්සෙන්න්න බෑ එතොට එකිනෙකට ප්‍රත්තියවෙමින් පවතින බව අපට පේනවා පින්වත්න මේ ලෝකයේ මමත්වේ පවතින්නේ යථාර්ථය නොපෙනුණු නිසා ඒ නිසා යථාර්ථය පෙන්ුණු දවසට මමත්තුවයිෙන් ග්‍රහණය කරගන්න ලෝකේ බොහෝදේවල් නැති බවත්. මම වසයෙන් මගේ වසයෙන් ආත්මස්වභාවෙන් ග්‍රහණය කරගත්ත සියලු දේවල් තම තමන්ගේ සොකී වසගේ තියාගඩ බැරි බවබට යම් දවසක ඒත්තු ගැන්වී. ඒ ඒත්තු ගැන්වෙන කොට ඔබට තේරේවි මේ ලෝකය අපි හිතන තරන් ම මමත්වේ මිශ්‍ර කරගත්ත ලෝකය නෙමි එවැනි තත්ත්වයක් අධිපති භාවයක් පවත්වන්න බෑ කියලා. මේ අධිපති භාවය හා සම්බන්ධ බොහොම වැදගත් කාරණයක් මං ඔබට අද කියලා දෙන්නේ ඒ තමයි මේ ගන සංඥාව ගැන. ගන සං්ඥාව කියල කියන ගණ සංඥාව නිසා තමයි සත්වයාට පුද්ගලයාට සත්ව පුද්ගල භාවේ ආ අධිපති භාවයක් ඇටියට පවතින්නේ යම්වෙලාවක මේ ගන සං්ඥාව බැහැර වුණොත් ඒ බැහැර කරගන්න විදිහය බුදුරජන් සැපට වදාලා එක බැහැර වුුණොත් එයාට ත මමත්වය දුරුකරගන්න පුළුවන්. බුදුරජාන්සේ එක දැනකදී වදාලා සංඥාව සම්බධ සංඥාව ගැන අවබෝධ කරගන්න ශ්‍රාවකයක් සංඥාව පිළිබඳ සංඥාව ආකාරහයක් දැන ගණ්ඩ ඕන කිය. පලවිණීන් තමයි සංඥාභික්කවේවේදිී තබ්බ සඥාව කියන්නේ මොකක්ද කියලා දැනගඩ ඕන සංඥාව කියන්නේ මෙයයි කියලා දැනගණ්ඩෝඕන සංඥානන් නිධාන සම්බවෝ සඥ්ඥාවේ පසුබිම දැනගණ්ඩ ඕන ඊළඟෙට පින්වත්නී බුදුරජාණන්සි වදාලා සඥ්ඥානං වේමත්තතා වේදිී තබ්බා සඥාාවේ විධත්වයත් දැන ගණ්ඩෝඕන කියලා සඥාන විපාකෝවේදි තබ්බෝ සඥ්ඥාවේ විපාකයයක් දැන ගණ්ඩෝන කියලා සඥ්ඥා නිරෝධෝවේදි තබ්බෝ සඥාවේ නිරෝධයත් දැන ගණ්ඩෝන කියලා සඥ්ඥා නිරෝධගාමිනී පටිපදාවේදි තබ්බා සඥ්ඥාව නිරුද්ධ කරන ප්‍රතිපදාවත් දැ ගණ්ඩඕන කියලා එි මේ ආකාරයෙන් සඥඥාපිළිබඳ දැනගන්නකොට ඒ දැනගන්න ශ්‍රාවකයා තුළ මමත්වය දුරකරගන්න පුළුවන්ය කියලා. තොට මේ මමත්වේ කියන එක සත්ව පුද්ගල භාාවෙන් මේ ලෝකයේ ග්‍රහණය කරගන්න ගතිය සම්පූරණය මයිංකරගත්ත තැනක තමයි නිවීම ස්ථාවර වෙන්නේ. දැ අපිට මේ ලෝකයේ සියලු දේවල් තුළ ගණ සං්ඥාවත් තියෙනවා. ලොක සියල්ලුම දේවල් පිළිඳ අපට තියන්නේ ගන සඥාව. එතු ගන සඥාව කියල කියන්නේ සත්ව පුද්ගල බව හැම වෙලාවකම පවත්වනක. එතකට සත්ව ද්ග හැමවෙලාවකම පවත්වනයකින් බැහැර වෙන ශ්‍රාවකයා ගනසං්ඥාව, බඳ යාාර්තයේ තේරුම් ගන යාාර්ථතය තේරුම් ගැනීම පි නිස තමයි බුදුරජාණන්සේ නාමරූපවි භාගේ පැහැදිලි කරන්නේ. පංචස්කන්ධවි භාගේ පැහැදිලි කරන්නේ අටලොස් ධාතුවි භාගේ පැහැදිලි කරන්නේ. ඊට බස්සේ කායානු පස්සනාව ඇසුරු කරගත්ත නානාවිධ භාාවනාක්‍රම එකේක ආකාරයෙන් එකේ කාකාරයෙන් බුදුරජාන්සේ පැහැදිලි කරන්න මේ ගණ සංඥාව බැහැර කර ගන්ඩයි. ගන සංඥාව බැහැරවීම තුල තමයි පින්වත්න්නේ මමත්තේ දුරු වෙලා යන්නේ. පින්නොත්න සත්ව පුද්ගල භාවය හ මේ තුළ පවත්වන්න හැදුවට නමුත් සත්ව පුද්ගල භාවේ හැමවෙලාවකම පවත්වන්න පුළුවන්දයක් නෙමේ දැන් මේ සාලාවට ආපුකිනා නෙමෙයි මේ බණටි කහල එරියට යන්නේ. තු මේ සාලාවට යම් කෙනෙක්කාවත් බනකී අවස්ථාවට යම් කෙනෙක් කවුත් දේශනාවහන්න කවුරු හරියාවත් යන්නේ ඒකෙනම නෙමයි පින්වත්න නමුත් එයාගේ නාම ධර්මයත් වෙනස්සලා යාගේ රූපධර්මයත් වෙනස්සෙලා එකම ගඟක් දෙවතාවක් බලන්න බෑවගේ එතකට ආපු කෙනා නිමෙ මේ දොරෙන් එලියට යන්නේ නාමර උපධර්මයන් වෙනස්සෙනවා ැ මොහෝතකම වෙනස් වෙනවා ක්ෂණ යක්ෂණයක් ගානය වෙනස් වෙනවා. නමුත් අපේ මේ ගන සඥාව නිසා අපි හිතාගෙනඉන්නවා ආපු මමමයි යන්නේ. ආපු මමමයි අන්න ගණ සංඥාවය යථාරතය තේරුන් ගන්න. ආපු මමමයි යන්නේ. ආවිත් මම දැයි අන්නෙත් මම. මේ මමත්වය සත්ව පුද්ගල භභාවය හැම වෙලාවකම පින්මත්නී ගන සංඥාව නිසා පි පවත්ව වනවා එතකට සංඥාව පිළිබඳ අවස්ථා හයකදී තමන්ගේ නුවන පවත්ව ගන්න යම් ශ්‍රාවකය කුට පුළුවන් වුනොත් ගණ සංඥාවත්යේ නො තවතිනවා දය සඥාව කියල එක දය සඥාව ස්වභාවේ තමයි හේතු පලදහම නොදන්නාකම හැම වෙලාො මේ ඇතන ඇතකේ නන්තවලට වැටනවා හේතු පලවස්සේ මේ ලෝකයේ සකස් වුණු බව හේතු පලවස්සයෙන් ලෝකයේ ගැට ගැසි ඇති බව නොදන්නාකම දය සඥාව ගන සංඥාව අයිංවෙච්ච තැනක තමයි පෙන්වත්න සම්පූර්ණය මමත්වය දුරුකරගෙන දුකයිඉවර කර ගන්න පුළුවන් වෙන්නේ. එතර මේ සංඥාව කියන එක බුදු දහමේ ගැඹුරු දහම් කොට්ටාසයක් නියෝජනය කරනවා චයිමේ භික්කවේ සඥා සංඥා භික්කවේ වේදි තබ්බා මහනිනි සංඥාව දැන ගන්ට කොහොමද දැන ගන්නේ. චයිමේ භික්කවේ වේදි තබ්බා එකන සංඥාාව ආකාර හයය රූප සඥා සබ්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ සඥා දම්ම සඥා එතු මන්නම සඥා පහලවින ආකාර හය යිතියෙන්නේ මේ හය එහෙම බුද්ධස්ශ්‍රාවකෙක්ම දැනගණඩුවනු මහාය ගැන අපි පංචස්කන්ද විභාගයේදී ඕනෑ තරම් දහම්කාරණ කියලා තියෙනවා ත මහාය බුද්ධශ්‍රාවකෙක් දැනගණ්ඩුව. එතට මේ ලෝකයේ රූප සං්ඥාවසයෙන් අපි ලෝකයේ ඇල්ලුවාට සතති වසයෙන්ගේ අල්ලන්නේ ගන සංඥාව නිසා ඒම නඇත්තු අල්ලන්න රූපයක් නෑ හැගීම් ටිකක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ ඊළඟට බුදුරජන් වන්සේ වදාලන සංඥානන් නිධාන සම්බවෝ කියලා සංඥානන් නිධාන සම්බවෝ සඥ්ඥාවේ නිධානයේ දැනගන්න ඕන පසුබිමේකනඥ සඥාව පසුබිම දැන ගන්න ඕන කියලා බදුරජණන් වහන්සේ වධාරනවා පස්සෝභික්කවේ සං්ඥානන් නිධාන සම්බව ර්යි ස්පර්සයයි සංඥාවය නිධානය සඥ්ඥාවට පසුබිම හදල දෙන්නේ ඉස්පර්සය චක්කු සම්පස්සේ නිසා තමයි ඉස්පර්සය ප්‍රත්්තිය කරගන සං්ඥාව පහල වෙන්නේ. තරමයෝ ධර්මයහපුුව අය හුඟක් දන්නවා. එතු එහෙමනම් සඥාවය පසුබිම තමයි ස්පර්සය ඉස්පරස නොවනානම් දන්නත් නෑ. ඉස්පරස නොවනානම් මුන්න විදිේ ලස්සන යවත් එයා ඉස්පරස නොවනානං එයා පිළිබ එයා ඒ කාරණී මුල්කරගෙන රාගයක් ඇතිවිනි නාකාර දහයකන්නේ පින්වත්න පුද්ගලයා තුළ ලේස ධර්රමයන් මෝරණ අවස්ථාව දක්වාම වැඩෙන ඇසේ කාරණාදහයක් කනීකාරණනා දහයක් දිවේකාරණනා දහයක් මේ සලායතනවල දස ආකාර වසයෙන් හැටක් තියනොනේ. ඒන ඇ ඇස පිිබඳ ඔක්කොම සඥා ඇස පිළිබඳ සංඥාව ඇස ගත්තොත්තේම් ඔොන්න බලන්න ඇස ඊට පස්සේ ආයතන හයප ඇස පිළිබඳ සංඥාවක් පුද්ගල යට තියවා එට පස ඇසට හම්බෙන රූපයේ පිළිබඳ ගණ සං්ඥාවත් තියෙනවා මේ ඔක්කොම හැගීම් කියලා සාන මිනියකුට තේරෙන්නේ චක්කු ්‍යාන කියනෙත් සඥාව විශේෂෙන් දැනගන්නවක් කියන සංඥාවක්. තුනයි චක්කු සම්පස්සේ මේ තුනේ එකතුව කියන්නේෙත් සංඥාවක්. මේතුන එකතුව කියන්නෙත් සංඥාව චක්කු සම්පස්සේ. චක්කු සම්පස්සජා වේදනා මේතුන එක තුවෙෙන් ඇතිවෙන විඳීමක්ති නොන විඳදිනවා ම තමයි විඳින්නේ මමයි විඳින්නේ මේ ඔක්කොම සං්ඥාාව. ඇර මේ විඳීම කියන්නේ ත් සං්ඥාවක් දැඟතුොට කියද රූපය ඇස විඤ්ඥානය සම්පස්සය විඳීම පහයි ඊට පස්සේ තියෙන අපිනො ර රූප සං්ඥාව කියන්නේ නිත් සංඥාව එකෙන් රූප හඳුනා ගන්නේ ඒ හඳුනා ගන්නවා කියනෙ එකත් හඳුනා ගැනීම මක් සං්ඥාව හිතින් තමයි අඳුන ගන්නේ ස්‍යාව කියන්නත් සංඥාව සංඥා සංඥාවිසින්ම අල්ලගෙන ඇතිවෙලා නැතිවෙලා ෑමක් තියන මේකති මේ ගන සංඥාවගෙන බොහම ැබුරුයි ගොඩාදනෙකට තරුම්ග නමරුයි විනිවිධයන ප්‍රඥාවක් තියන දක්ෂ ස්්‍රාවකයකට තමයි ගණ සංඥාව දුරු කරන්න පුළුවන් ඇතට එ සමික තේරුම් ගන්නත් බැමික් හා දුස්ක කතාවක් වෙන්න පුළුව. ප්‍රඥ්ඥාව නැතිගෙනකුට දුරුවල ප්‍රඥාවත් තියෙනෙ කෙනෙකුට මේබඳු කතාවක් දුක්කතාවක් අර දුකතා කියල සෝත්‍රයක තියෙනි එතකොට රූප සංඥාව කියන්නේෙත් සංඥාව කඳු රූප හඳුන ගන්නවා කියන්නේෙත් සඥාව ඒසරහට හොඳවට හගනයන් එතිකොට තේරෙයි ඉර්වස රූප සංචේතන රූපය නිසා සිතුවිලි හිතේ ඇතිවෙනව කියන්නේ ඒකත් සංඥාවක් රූපය නිසා හිතේ සිතුවිලි ඇතිවෙනවා කියනෙ ඒකත් සඥාව නැවත නවත රප ලන්ඩ හිතෙනවා කියන්නේ ඒකට මොක්ද කියන්නන්නේ ඒකට කියන්නේ පින්වත්නී රූප විතාාරක කියලා ඒකත් සඥාව රප නැවත නැවත බලන්ඩ හිතෙනවා කියන එකත් සඥාව ලස්සනයි හොඳයි සැපයි කිය කිය රූපයේ දිහාබලන එකට ඉගරිගෙන රූප විචාර කියලා ඒත් සඥාව ඊට පසේ පින්වත්න රූපය නිසා රූප තන්නා ඇති වෙනවා ඒත් සඥාවක් ඔොක්කෝම සං්ඥා ගොඩක්. එතුර මේ සං්ඥාවී අතාාර්ථයේ නොදන්නා කෙනෙකුට ධර්මය අවබෝධ කර ගැනීම දුෂකරයි. මේ ඔ සියලු සං්ඥා ඇතිවෙන්නේ, සං්ඥාවට හේතුව විදිහයට භාගතුනාස වදාළේ ස්පර්ශයයි. පස්ස පච්චය සඥා ස්පර්සය නිසයි සංඥාව ඇතිවෙන්නේ එකයි මෙතනික කියන්නේ කතමෝච භික්කවේ සං්ඥාණන් නිධාන සම්බවෝ, සඥ්ඥාවේ නිධානය තමයි. කදද සං්ඥාවේ නිධානය පින්වත්න ඉස්පර්සයයි පස්ස භික්කවේ පස්සෝ භික්කවේ සං්ඥානන් නිධාන සම්බවෝ ඉස්පර්සයයි. තුංගෙනක තමයි කතමාච භික්කවේ සං්ඥානන් බේමත්තතා සං්ඥාව වේමත්තතාවයක් දැනගන්න වන වේමතාවය කියන්නේ සංඥාවල විවිධත්වය. සං්ඥාාව විධත්වයක් තියනවා. මොනවද සං්ඥාාවල විධත්වේ සඥා විධයි රූපයේ පිළිබඳ සඥා වෙන එකක් අඥ්්‍යා භික්කවේ සංඥා රූපය සු රූපය සම්බධ සංඥා වෙන එකට අන්්‍යා සංඥා සදේ සු සද්ධාව ප සද්දය පිළිබඳ සඥා වෙන එකක් වන්න වෙන පාරවල්තියන්න මේ සංඥා ඇති වෙන රූපය පිළිබඳ සංඥාවට සබ්දය පිළිබඳ සඥාව හු න්න සබ්දේ පිළිබඳ සංඥාවට ග ගඳ සුවද පිළිබඳ සඥාව ඇති වෙන්න සංඥාවන් සම්බන්ධ විවිධත්ව ඇතු හැම බුද්ධශ්‍රාවකයෙක්ම දැනගන්නුු. ඒ විදත්වේ නිසාමයි හටගෙන නිරුද්ධ වෙන්නේ රූප සඥාවක් ජනත වෙනවා රූප සං්ඥාව ඇතිවෙන ස්පරසයේ නිසා ස්පරසයේ නිරුද්ධ වෙනකොට ස්රූප ස්ඥාව නිරුද්ධ වෙනවා ආය අනිත් තැනකින් සබ්ද සං්ඥාවක් ඇතිවෙනවා. මේක මේ කියන වේගේට නෙමේ පින්වත්නී ඇතිවී ඇතිවී නැතිව නැතිවවිස්රහටයනවා මි පිස්රහට විස්තරගන්නකොට බට තේරේව. තුොර එහමන ඔබේකත් දැනගන්නට ඇතර මේ සංඥාව පිළිබඳ ආකාරහයි නුවන පවත්ව ගත්තුත් ඒේම යායට අවබෝධය කර යන්න පුළුවන්. ඒවගේ අපි දැනගන්න ඕන යතන හයි දහයි ආකාරයක. ැ අපේ රැස්ස සම්බන්ධව කිව ඒවගේ මෙ උදාහරණයක තිර කණ සම්බන්ධව ගත්තුොත් මේ කන සම්බන්ධව පවතින ආකාර දහය තුළම කනමුල් කරගෙන ඇතිවෙන සම්පූර්ණීින්ම සබ්ද තන්නාව දක්වාම ඇතිවෙන ආකාර දහයම සංඥාවක් පවතින්නේ. මේ සංඥාව තුළ මමය මගේ මගේ ආත්මී කියලා මත්වයෙන් සත්ව පුද්ගල භාාවෙන් ගණ්ඩ දෙයක් නෑ. සම්පූර්ණයම හැම වෙලාවකම ඇතිවෙලා නැතිවෙලා යන දේවල් ටිකක් ඒ නිසා මේ කිසිවකට නොබැදිය යුතුයි කියලා මේ සියලු දේවල් සංඥාවශයන් දකි ඕන මොනද කාර දහය ආයත් ඔන්න අපි ැ කනපැත්තිනු්ටික්කත් නිකමට මම ඔබට කියන්නම් මේ දහයි මතක තියාගන්න මනාද කන කියන්නේ සඥාවක් සබ්දේ කියන්නත් සඥාවක් සබ්දේගෙන සංඥාවක් ච්චරයි එතකොට කනී විඤ්ඥානී කියන්නේ සෝත විඥානී කියන්නත් සංඥාවක් සෝත සම්පස්සේ කියන්නේෙත් සංඥාවක් සෝත සම්පස්සජා වේදනාව කියන්නේත් සංඥාවක් ඒවගේම සබ්ද සංඥාව කියන්නේෙම සංඥාවක් සබ්ද හඳුනා ගන්නවා කියලා කියන්නේ ඒ හඳුනාගත්තඒකත් සංඥාවක් පින්වත් සංඥාවපිලො ඉසරහටම කතා කරණය අ ඉතේරේබී ට පස්සෙ පින්වත්නී සබ්ද සංචේතන සබ්දේ නිසා හිතේ සිතුවිලි ඇව වෙනවා කියන ඒකත් සංඥාවක් මේ උක්කම හැඟී මිතරයි එතු නැවත නැවතේ සබ්ද හණ්ඩ හිතෙනවනං ඒකට කියනවා සබ්ද විතර්ක කියලා ඒකත් සංඥාවක් සබ්දය පිළිබඳ හොඳයි නරකයි වානේ ලස්සනයි කියලා හිතෙනවනං ඒකට කියන්නේ සබ්ද විචාර කියලා ඒකත් සඥාවක් පස්සෙ පින්වත්න සබ්ද තන්නාවක් ඇති වෙනවා බරපතලම අවස්ථාව ඒ අත් සංඥාව මේ ඔක්කෝම සං්ඥාටිකක් විතරයි ඇත්තටම සංඥාව කියලා ගන්න දෙයක් නෑ මේ ඔක්කොම සඥාවනාට සංඥාව කියලා ගන්න දෙයක් නෑ නිකම් නාමධර්මටික් ඇති වෙලා නැති වෙලා යනවා මෙෙන මේක තමයි තේරුම් ගන්නුවෝ. ආයතනහාය තුළ ක්‍රියාත්මක වෙන සං්ඥාවේ වේමත්තතාවයක් තියන බිවිධත්වයක් තියන්නේ බුද්ධශ්‍රාවකයකේ ගැඹුරු කාරණය දැන ගඩුවන. නිරබසි බුදුරජන් වහන්සේ මතක් කරනවා කතමෝච භික්කවේ සංඥානං විපාකෝ සංඥාවේ විපාකයක් තියෙනවා මොකදද සංඥාවේ විපාකය උන්වහන්සේ වදාාරනවා පින්වත්නීෝහාරෝපක්කා හම්භික්කවේ සං්ඥානං වදාමි සංඥාවල විපාක යනු කුමක්ද. උන්හන්සේ වදාරනො මහනිනී. මම සං්ඥාවේ විවහාරයේ විපාකකොට ඇත්තේ යැයි කියමි. ස්ඥාවේ විවහාරේ විපාකොට ඇත්තියයි කියමි. යම් අයුරකින් හදුනා ගනීද. මෙබඳු සඥ්ඥාවක් ඇතිව සිටියමි ඒ අයුරින්ම විවහාර කරයි. සඥාව. ගන සඥාවෙන් අල්ලා ගැනීම තුළමයි විපාකේතියෙන්නේ. මේ ගන සඥාවෙන් අල්ල ගත්තොත් සඥාව ඒ ගන සං්ඥාව නිසා පින්නවත් විපාකයක් තියෙනවා. ගන සඥාවෙන් අල්ලගත්ත නිසා ඒ පුද්ගලයට විපාක සකස්ව වෙනවා. ඒ ගන සංඥාවෙන් අල්ලගත්ත නිසා සත්වයෙක් පුද්ගලේ ගැහැණියෙක් පරිමියෙක් දුව පුතාමේ දකින රූප මගේ දුවගේ කටහඩ අපේ අම්මගේ කටහඬ හාමුදුරුවන්ගේ කටහඩ මේ විදියට සබ්දය ගන සංඥාවෙන් අල්ලගත්තොත් ඒ ඔක්කෝම වෙනස්සෙල යනවා සංඥාවසිෙන් අල්ල ගැනීමම ඒ අල්ලා ගැනීම තුළ දුකක් පවතිනවා එතකොට ඒ ඔක්කෝම බාහිරේ මේ සියලු සං්ඥා හටගන නිරුද්දධ වී යන බව නොදැනු දන්නේ නැත්තං. ඒ හටගෙන නිරුද්ධ වී යනකොට යාට අප්‍රමාණ දුදග්‍ය හටකට පත්වන්න වෙනවා. අපප්‍රමාණ දුග්‍ය හැටකට පත්වවෙන්න වෙනවා හටගෙන නිරුද්ධ වී යන්න ඇති බව දැනගෙන හටගන නිරුද්ධ වී යන බව නොදැනගෙන දන්නේ නැතුව. මේ ලෝකෙ සියලු සංඥා අල්ලගත්තොත්ඒේ සඥාව අල්ලා ගැනීම තුළම විපාකයක් තියෙනවා. එඒළඟට භාගතු වහස වදාලා අතමෝච භික්කවේ සංඥා නිරෝධෝ පින්වත් මහනිනි සඥ්ඥාවේ නිරෝධය දැනගන්න කියනවා. සංඥාාව ඇතිවුණේ ස්පර්සය නං ස්පර්ස නිරුද්ධ වී යනකොට සඥාව නිරුද්දයි. ඒම නම්ම කද්‍යේතුව පස්ස නිරෝධෝ, භික්කවේ, සංඥා නිරෝධෝ. ඉස්පර්සයේ නිරුද්ධ වනොත් ඉස්පර්සේ නිරුද් වෙච්ච ගමම්ම සංඥාව නිරුද්ධයි. ස්පසයේ මේ සහට මේක පැදිලි කරද ඔබට හොට තේරෙේ සමහර විට ඇතැම් කෙනකුට නොතෙරන්නත් පුළුවන් එතකොට සං්ඥාව ස්පර්සය නිරුද්ධ වුණුත් ඇහේ ස්පර්සයේ නිරුද්ධ වනොත් ඇහන් ගත්ත සංඥා ඔක්කො නිරුද්ධයි පෙන්වත්න්නේ ඇහිං ගත් ඔක්කොම සංඥා නිරුද්ධයි කනින් ගත්ත ඔක්කොම සංඥා ස්පර්සයේ නිරුද්ධ වනකට ඔක්කොම රුද්දයි ඒ නිරුද්ධවි වී නිවිනිවී අන නිසා තමයි මේ වෙලාවෙත් මේ වචන ඔබට ඇහෙන්නේ මේ වචනය ඇහෙන වෙලා පරණය වචනය නිරුද්ධයි. කනි ස්පරසේ නිරුද් වෙච්ච නිසයි ඔබට දෙවැනි වචි මං කියන කකොට ඇහෙන්නේ. මේ ධර්ම සංඥාව පවා හටගන හටගන නිරුද්ධ විී යනවා. එතුර ධර්ම සංඥාව නිරුද්ධ වෙච්ච නිසා තමයි. මුලින් අහපු මේ කියන වචනයේ නිරුද්ධ වෙච්ච නිසා තමයි දෙවනි වච්චනය ඔබට ඇහෙන්නේ. ම ස්පර්සයේ නිරුද්ධ වෙනවා ආය හටගන්නවා ආය නිරුද්ධ වෙනවා. ඒ නිසා තමයි ඔබට මේ වචන ඇහෙන්නේ. ඊළඟ කාරණය තමයි අය මේ වාරියෝ අට්ටංගිකෝ මක්්ගෝ සංඥා නිරෝධගාමිනිී පටිපා සංඥාව නිරුද්ධපුරණ ප්‍රතිපදා වාර්ීෂ්ඨාංගික මාර්ගය මේ කාරණයේ දැන ගැනීම තුළ හදාගන්න සමාධිට්ටිය තමයි ප්‍රමුඛ වෙන්නේ තුොර මෙන්නම මේ කාරණයේ පිළිබඳ ගැඹුරින් අපි තේරුම් ගන්න ඕ පින්වත්නී ඔන්න කාරණා හය කිව්වා අපි දැම්මි පොදු අදහස්්ටිකට යම්මු ඔයි කාරණා හය පිළිබඳ ඉතුරු සියලු දහම් පරයායන් පැත්තකින් කියලා සංඥා ගණ සඥාව දුරු කළොත් පින්වත්නී යාගේ හිත සංඥාව නිරුද්ධ වෙලයනවා. ඇතරම මේ මොහොතේම මේ ධර්මයාග නීටයොත් තාව කාලිකෝ සංඥාව නිරුද්ධ කළ දාදන්න පුළුවන් හිත නිසල වෙලා යනවා කිසිම සං්ඥාවක්නෑ නිරහතන් වහන්සිට දැකී මාත්‍රයක් පමණක් තියෙන්නේ ඇසී මාත්‍රයක් පමනක්තියන්නේ සඥානය රදන රූප සංඥානය හටගෙන නිරුදධව යනද බව දකිනවා නිකම්ම දැකී මාත්‍රයක් විතරයි එඒනිසා මේ සඥාව නිරුද්ධ කියරලදානක තමයි විමුක්තිය කියල කියයන්නේ. පින්වත්න අපි සංසාරය යන්නේ අරමුණේ මුලා වෙලා මේ ගන සඥාවට අහුවෙලා දමයි අපි සංසාරය යන්නේ කුසල් කරමින් අකුසල් කරමින් ගැ පින් කරමින් පව්කරමින් අපි මේ සංසාරයන්නේ අරමුණට මුලාවෙච්ච නිසා මේ මුලාවයිංකරගන්න බැරිුණුත් මේ ගන සං්ඥාවයිංන් කරන්න බැරිවුණුොත් පින්වත්න්නේ කොමත් අවදුරටත් සංසාර දික් වෙනවා ගණසංඥාව අබැහැර කරගත්තුොත් ගන සංඥාව දුරු කරගන්න නන් ඒ දුරන්න තියෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන් ඒකයි බුදුරජාණන් වන්සේ පලවෙණීෙන් යෝනිසෝ මනසිකාරය ගැන අපට බණකිව්වේ. යෝනිසෝ මනසිකාරය තියෙන් ඕන දම්මානු දම්ම ප්‍රතිපදාවතියෙන් ඕන කියලෙකි වේකයි. නුවනින් විමසන කෙනෙක් තමයි පින්වත්න අරමුණේ මුලාවෙෙන් නැත්තේ. අපි අරමුණේ මුලා වෙලාති නැහෙන් ගන්න අරමුණට මුලාවෙනවා ගන සංඥාව නිසා. කනෙන් ගන්න අරමුණට මුලා වෙනවා ගණ සඥාව නිසා නාසයන් ගන්න අරමුණට මුලා වෙනවා ගන සඥාව නිසා දිවෙන් ගන්න අරමුණට මුලා වෙනවා ගන සඥාව නිසා කයට කයින් ගන්න පහසමුල් කර ගෙන අරමුණට මුලා වෙනවා ගන සඥාව නිසා ඒමනං අරමුණින් මුලාවෙන්නේ යෝනිසෝ මනසිකාරය නැතිවුණු බලන්නමි යෝනිසෝ මනසිකාරයේ තමයි ගන සඥාව බිඳලදාන්න මූලික අත්පොත තියන්නේ ගන සංඥාවදු මත්තේ දුරු කරගන්න මූලික අත්පොත් යන් යෝනිසෝ මනස්කාරය එත අයෝනිසෝ මනසිකාරයේ තිබොත් නනුවනින් බිමසීම තිබ්බොත්තේ මේ අරමුණි මුලා වෙනවා එන ඕන අරමුණක් එෙක් එයා ඇයි හොඳ යිකම් පවත්ව වවා. අත් දකින ඕනම දෙයක් එක එයා භජනය වෙනවා. ගැටෙනවා, ඇලෙනවා, බැඳෙනවා ලිගත්තුකම්පානවා. පින්වත්නී හමුවන අරමුණ අනිත්‍ය වසිීන්, දුක්වසියන්, අනාත්ම වසියන්, දකිනකොට තමයි මේ ගණ සංඥාව බැහරවෙලා යන්නේ. එතකොට හමුවෙන අරමුණ අනිත්‍ය වසියන්, දුකක් වසින්, අනාත්මවසින්. යම් පුද්ගලයකුට දකිින්ඩනම් ඒ දැකීම කියන්නේ බොහොම ලේසියම් පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නමි. එක බොහොම ලේසියෙන් කරන්න බෑ. හේතුව තමයි පෙන්වත්න යෝනිසෝ මනසිකාරයේ විසින් තල්ලුව හදල දෙන්න ඕන මනස නිස්සං වෙලා තියන් ෝ න අරමුණුවරලල් උන්නාභ සූත්‍රයේ මතක් කලළ උන්නා බහනවනි එකිනිෙකට වෙනස් ගෝචර තියන ේවල්වලට විකල්පේ මගත්ති කියල ද මෙතන කිව්වනනි කතමෝජ භික්කවේ සං්ඥානන් වේමත්තත කිය සංඥාවේ වේමත්තතාවයක් විවිධත්වයක් තියෙන්න්නේ කියලා. එතුට සං්ඥාාවී විධත්වයට මොනවද විදත්වය බුදුරජණන්ස වදාාරණ අඥ්්‍යා භික්කවේ ස්ඥා. පේසු රූපය කියන්නේය වෙනත් සඥාවක් සබ්දය කියයන වෙනත් සංඥාව කියල විධත්වයක් නිතියණ මේ විධත්වයට හේතුව මොකක්ද කියලා උන්නාභ එක තැනක ද අහනවා. එතකොට උන්නාබට බුදුරජාන් වන්සේ වදාලනවා එකනිකට වෙනස් ගෝචරයන්ට ආයතනයන්ගේ ගෝචරයන්ට පිළිසරණ තමයි මනස කියනවා. මනෝ පටිසරණං. තු මනස පිසර වෙනි යෝනිු මනසිකාේ තිීන් උොන තන් කියන යොනිසු මනකාරය මනෝ පටිසරනං. මනසට පිළිසරණ මකක්ද කියලානවා මනසට පිළිසරණ සතිපටිසරණම් සිහි අයි පිළිසරණ කියනවා තුම යෝනිසෝ මනසිකාරය තිබ්බොත් තමයි සම්මා සතිය පිහිටන්නේ තර සම්මා සතිය තුළ පිහිටන්ඩ නං යෝනිසෝ මනසිකාරය තුළ පිහිටා හමුවන හමුවන් හෑම අරමුණකම අනිත්‍යතාවේ දකින්න පුළුවන් වනොත් ඒ අනිත්‍යතාවේ දකින පුද්ගලයාට තමයි පිවත්න ගණ සංඥාව දුරවෙලා යන්නේ ගණ සං්ඥාවේ අතාර්ථය දකිට තමයි බෙදන්නේ අපි සියලු ආකාරයෙන් දහම් කොටස් බෙද බෙදා අපි තේරු ගන්නේ ගණන සංඥාව දුරු කරගන්නටයි. උදාහරණයක් විතර දැම් පුද්ගලයේ බනිනකොට වචනය මේ බනින සබ්දය කියන්නේ සංඥාවක් එතුර මේ සබ්දය පුදගලය බනිනකොට පින්වත්න ඒ සබ්දය ඇහෙනකොට ඒ සබ්දය අපිට රූපේ විදියට දකින්න පුළුවන් වනොත් බනින සබ්දේ රූපේ සබ්ධ රූප කියල තියෙනවාන. සබ්දේ රූපයේ විදියට දකින්න පුළුවන් වුනොත්. ඒක දැනෙන හිත නාමේ විදියට දකින්න පුළුවන් වුනොත්. මේ සබ්දත් ඇතිවී ඇතිව නැතිවි නැතිවී යනවා. එනම් ඒ සංඥාවත් හටගන නිරුද්ධ වී යනවා. අපි ඔබට මුලින්කිව්වා සම්පූරණයෙන් චක් ඒක දැනගන්න හිතත් සඥාවක් කියලා. එතකට මේ හිතත් ඇ ඇ ැතිවී නැතිවී අනිත්තියට යනවා කියලා දැක්කුත් පින්වත්න සංඥාවස් ඇහිම් මාත්‍රයක් විතරයි බැන්නත් එකයි වාරණනා කළත් එකයි. දැන් අන්න ඒවිදියට පුද්ගලේ බනිනකොට නිකම්ම මේ ශබ්දය ගන සඥ්ඥාවෙන් අල්ලන්නේ නැතුව නාමරූප ධර්මටිකක් හටගෙන නිරුද්ධ වෙලා යනවා කියන ආකාරයෙන් අපිට දකින්න පුළුවන් වුනොත් එයම එතන ගන සංඥාව දුරු වෙලා අරමුණ ඔස්සේ හිත බැඳෙන ගතිය අයිංල යනවා අන්න මම අත්වේ නැති කරගන්න තැනට ශ්‍රාවකයාගේ හිත හැදෙනවා. පින්වත්නී රූපය අනිත්‍යතාවයට යනවි හිතින් දකිින් ඕෝන. ඒ රූපය දකින හිතත් ඇතිවෙලා නැතිවෙලා යන විදි ඒකත් දකිින් ඕන හිතින්. අනිත්‍යවස්සයෙන් දකින ගොට අට ගණ සංඥාව දුරු කරගන්න මූලික අතිවාරම හැදෙන්න්න පටන්ගන්නවා. තෙකොට ඒක විදියට බලන්න පුළුවන්. ක බනින කොට සම්පූරඩී නිරුද්ධ වී අනාකාරය දකින්න පුළුවන් වුනොත්. විනාඩි පහක් බැන්නොත් විනාඩි පහක් බැන්නට පස්සේ විනාඩි තුනක් බැනල ඉවරනම් විනාඩි පහක් බනිනවා විනාඩි තුනක් බැනල ඉවරනං ඒ මුලින් බැනපු දේවල් ඉවරවෙච්ච නිසාතමයි දැන් ආය බනින්නේ විනාඩි තුනක් බැනල ඉවරයි එක වරවෙච්ච නිසාතම දැන් ආය බණින්. ඒමනං ඒ මුලින් බැනපුුවච්චනත් නිවිනිවීගියා. ඉස් ඒ බැනපුව දැනගත්න හිතත් නිවිනිවී යන නිසා තමයි මේ දැන් ඊළඟවිනා ඊළඟක වී වචනටි කැහෙන්නේ. තුරමි සියල්ලුම දේවල් තුළ ගන සං්ඥාවී අල්ලන්න දෙයක් නෑ සියල්ලම නිවිනිවී යනවිදය දකින්න පුළුවන් නිරෝධය දකින්න පුළුවන් එතකොටත් ගන සංඥාව බැහරවෙලා යනවා ඒවගේම පින්වත්නි අපට පුළුවන් සම්පූරණයම සෑම ඉන්ද්‍රියක් තුළම ඇතිවෙන මේ ක්‍රියාවලිය නිවිනිවී යනාකාරය දකින්න. කර්ම පලගැනහිතමින් කර්මානුරූපීෝ බලමින් සම්පූර්රණය ගනසඥාව දුරුකරගන්න පුළුවන් ඒමොහොතේ. මේ පුරාණ කර්මයකින් සකස්සිිච්ච දෙයක්. ත් ඔය විදිට බැනල ඇතිඒකයි මට ඔයවිදිට බනින්න ක කියලා අ ඒ ොහොතෙත් ගන සංඥාව දුරුරගන්න පුුවන් හේතු පල වසයෙන් දකිමනුත් ගන සඥාව දුරුකරගන්න පුළුවන්. පින්වත්නී හිත තුළින් අරමුණු හඳුන ගන්නේ ගන සඥ්ඥාව නිසා. ඒ මන හිතන් අරමුණු හඳුනගන්නේ ගන සඥාව නිසා. අතීතයේ කියන්නේම සං්ඥාවක්. අතිත සංකාර කියන්නේ ම සඥාවක් අනාගත සංකාර කියන්න නිත් සඥාවක් රූපය කිය නිත් සඥාවක් ශබ්දය කියන්න නි සඥාවක් ගඳසුමද කිය නි සඥාවක් දිව කිය නිත් සඥාවක් රස කිය නිත් සඥාවක් කය කිය නිත් සඥාවක් පහස කිය නිත් සඥාවක් අරමුණු දැනගන්න නි සඥාවක් නිසා මේ ඔොක්කෝම සඥාවක් සංඥාව කියන්නේ හැගීමක්. අපි ගැහැණියෙක් පිරිමියෙක් අම්මතාත්ත දුවපුතාවසයෙන් ඇල්ලුවාට සම්පෝර්ණය සංඥාව කියන්නේ හැඟීමක්. සංඥාව කියන්නේ හැගීමක් පෙන්වත්න්නේ. ඉතුර මේ සඥාව අපි ආරෝපනය කරනවා සත්ව පුද්ගල භාවයෙන් මගේ දරවා, මගේ දුව මගේ පුතා, මගේ කරාමු දෙක මගේ මාලයේ මගේ වලලු මේ බාහිර ලෝකෙට ආරෝපනය කරනවා. එතර බාහිර ලෝකයට ආරෝපනය කරන්න දෙයක් නෑ. ඇත්තටම වටිනාකම කියන්නෙත් සං්ඥාවක් ඒක හැඟීමක් විතරයි. සැබෑවට පවතින දෙයක් නෙමේ. මේ ලෝකයේ මොනුවද සඥ්ඥා නොවෙන්නේ සියල්ලම සංඥා. බුද්ධශ්‍රාවකයෙක් තේරුම් ගන්නේ ස්ඥාව කියන්නේ හැඟීමක් හැටියටයි. හැම වෙලාවකම බුද්ධශ්‍රාවකයෙ සඥාව හැඟීමක් හැටියටයි දකින්නේ. තොට මේ හැඟීමක් විදියට දකිනකොට පෙන්වත්න ලස්සන කැත සුභ ඔක්කොම ස්පරසය නිසා හැටගන්නවා මම මගේ නිත්‍යය සුක වසයෙන් ගන්ධ කිසිවක් නෑ ඉතිරි නැතුවම නිරුද්ධ වෙලායනවා ගන්නවා නිරුද්ධ වෙනවා හට ගන්නවා නිුද්ධ වෙනවා හටගන නිරුද්ධ වෙන ලෝකයක මම රූපයේ සංඥාවක් කැටියට ලස්සනයි හොඳයි සැපයි සනීපයිකි අල්ලනවා හටගෙන හටගන නිරුද්ධ වී යන ලෝකයක් තුට මේ කතාව තමන්ගේ ජීවිතය තුළින් පැහැදිලිව දකිින් ඩෝඩ. ඒකනි පච්චත්තං බේති තබ්බෝ වි්ඥෝහිකිව නාම ධර්මටිකක් ඇති වෙලා නැතිවෙලා යන විදිහ තම තමන්ගේ නුවනේ හැටියට තම තමාගේ ජීවිතයෙන් දකි ලෝන්. එතකොට මේ විදියට දකිනකොට සංඥා පස්සේ එල්ලි එල්ලි යන ගතිය මේ ලෝකෙම මේ ගන සං්ඥාවෙන් අල් ගත්ත දේ එල්ි එල්ල යන ගතිය බැහැරවෙල නවා. මොකද මේ ගණ සංඥාවෙන් අල්ල ගත්තදේ යථාරතය මං හිතන දේ නෙමයි ැ මේ රූපය අ මම මගේ මගේ ආත්මී වසියන් අල්ලගත් අට පස්සේ මේ අල්ලගත්තට මේ රූපේතියන්නේෙ ධාතු කොටස්ටිකක්. මේ රූපේතියෙ මූල ධාතු ටිකක් පටවිධාතු, ආපෝධාතු තේජෝධාතු, ආයෝධාතු ඒකයි මැකවේ හැම ලාබකම මේ කායනුපසනය ගන්නීම පුදගලයට මේක බෙදබෙදා බල ගන සංඥාවයික කරගණන්ඩ. බෙදබෙද බලවට පස්සෙයා ම කියන ගන සං්ඥාව බැහැර වෙනවා. මගේ කියන ගනස එක හැඟීමක් ඇත්තටම. ඒ මේ රූපය තුළ තියෙන දෙයක් මේක හැඟීමක් මේ ලොක සියල්ලම හැඟීම් පින්වත්න්නේ. මිස්සු අඥඥාන අස්රෘතවත් අන්ද බාල ප්‍රතක්්ජනයක් හැඟීම්මලට වටිනාකමින් දෙමි නිස්සරහට යනවා. තඒ ඇත්තරම අන්ධ බාල ප්‍රතක්්ජනයෙක් මේක හැගීමක් කියලවත් දන්නෙත් නැපින්වත්නී. මේක දැනගත් අට පස්සේ. සම්පූරණයෙන්ම හිතේ සං්ඥා ඇතිවෙන්නේ මම මගේ මගේ ආත්මේ වසයෙන් සං්ඥා ඇතිවෙන්නේ සංඥාව ඇතිවෙන් නැතිකොට පින්වත්න හිත ශාන්තවෙලා යනවා හිත ප්‍රනීත වෙලා යනවා හිත සම්පූරණයම නිවිල යනවා ඒ නිවිල යනවෙලාවට ඒ නිවෙන බව දැනගන්න නේද සංඥාව න්නේ දැනගනීමට අදාළ ලක්ෂණයක් නේ ඒ නිවෙන බව දැන් ශාන්තයි කියලා ප්‍රනීතයි කියලා දැ අර සියලු සංඥාවල එල්ලි එල්ලියයන්න ඇතුව ඉන්නකොට භාවනාව එහෙම වාසය කරනකොට පින්වත්නි හිත ශාන්ත වෙනවා ඒ ශාන්තයි කියනෙකත් සං්ඥාවක් විදිර දකිින්ලොල් ශාන්තයි කියලා හිත දැනගන්නවන ඒ දැනගන්නකත් සඥාවක් නේ. ඒක දැනගන්නකත් සඥාවක්නේ හඳුන ගත්තත් සංඥාවන්නේ මේ විදියට පින්වත්නී දකිනකොට සම්පූරණයෙන් එයායට ගන සංඥාවෙන් නිදස්වල මමාත්ත්‍යය දුර කරගන සියලු දුක හමමාර කරගන්න පුළුවන් අවස්ථාවකක් ඇත්තටම කාරණ කොච්චරල දුරට තේරනවාවද දන්න මේ ඉටව වඩා තේරුම් කරන්නත් බෑඇතටම මේක බොහොම ගැම්බුරු කාරණයක්. මේ ගන සංඥාව එකක් මතකතියාගන්න ගන සංඥාවෙන් අයිංවීම පිණිස තමයි බුදුරජණස මේක බෙදුවේ හැම විදිකට බෙදලබල් නවා අපි වටිනාකම් දෙන්නේම ලෝකයට මේ ගණ සඥාව නිසා ගැහැනු කෙනෙක් පිරිමි කෙනෙක් මේ ඔක්කොම ස්ඥා දුව පුතා අම් මතාත්තා ඔක්කොම හිතින් දුන්න සං්ඥා අපි අමීට කලින්කිවෙ තමාට තමන්ගම අම්ම වන්නත් බැරිින් අම්මා නොවෙෙන්ද පුළුව ගේ දුව මගේ දුව කියලා හිතෙ සංඥාවක් කදාගනට යයා මගේ දුවම නොවඩට පුුවන්නේ මේක හිතෙන් හදාගත්ත සංඥාටිකක් තියන්නේ ඒ ඊට පස්සේ එලියයේ පවතින දෙයක් නෙමේ මගේ හැ මගේ හිත තුළ පවන හැඟීමක් කියල මේ තේරුම්ගත්තර පස්සේ ඒ හැඟීමක් බව දැනගන්න එක පවා ඉතාම සියුම් සංඥාවක් විදියටයි දකින්නේ. දුක්වේදනාව ම දුක්විඳ නෝකෙලා අපිහිතානන්නේ දක්වේදනාව කියන්නේම සංඥාවක් පෙන්න්නව අත්ේ සැපවේදනාව කියන්නම සංඥාවක් මෙැදහත් පේදනාව කියන්නේම සං්ඥාවක් ඒකයි අර මුලින්කිවේ ආයතන හයේ ආකාර දහය තුළම පීටා තිබෙන්නේ පින්වත්නී ගන සඥාවක් මිසිියල්ලම සඥා සියල්ලම හැඟීම් කියලකි වේකයි. පින්වත්නී මේ විදියට තමන්ගේ ජීවිතය විනිවිධ යන සඥාවේ අථර්ථය යම්ශ්‍රාවකයෙක් තේරුම් ගත්ත ොත් පවත්නේ එයා තුළ මම මගේ මගේ ආත්මය කියන සියල්ලු දේවල් දුරුවෙල යනවා එයා දැනගන්නේ. හැගීම් ටිකක් නාමධර්මටිකක් ඇතිවෙලා නැතිවෙලා යනවා. ඒ ටිකත් නිකම්ම හුදු සං්ඥා මාත්‍රයක් විතරයි සත්වයෙක් පුද්ගලයෙක් මම මගේ මගේ ආත්මය තන්හාමාන දිට්ටි වසයෙන් ආරෝපනය කරන්න දෙයක් නෑ කියල දැනගන්නවා. සියල්ලම සංඥා වසිෙන් ලෝකේ දකින්නේ. මුළු විශ්වය පුරාම විහිදී පැතිරී පවතින වටිනාකම් දුන්නු සියල්ල තුළම සං්ඥා සමවායක් විදියටයි දකින්නේ. සියල්ලම සං්ඥා. තොටයාට මේ ලෝකයේ පිළිබඳ අසාර වසයෙන් වැටහෙනවා සාරයක් විදිට ගන්න දෙයක් නෑ මමයි මේ වටිනාකම් මොළුවෙන් දීලතියෙන්නේ. මම සං්ඥාවක් වසයෙන් වටිනාකමත් දුන්නා මිසක් මේ ලෝකේ හරියක් සාරයක් නැති බවතේරෙනවා. ශූන්‍යය ධර්ම වසයෙන් තමයියා ලෝකය අදදකින්නේ සත්ව පුද්ගල භාාවයෙන් කතාකරපු තමන්ගේ ස්කන්ධද ලෝකයත් සත්ව පුද්ගල භාාවෙන් කතාකරපු බාහිර ස්කන්ද ලෝකතන් එයා ශූ්‍යය ධර්ම වස්සයෙන් දකින්නේ. තුොට තමන්ගේ හිත තුළඒ නිරයාසයෙන් එක මතු වෙනවා මෙ සියල්ලම සං්ඥාටිකක් විතරයි කියලා. බාහිර ලෝකයේ පිළිබඳවත්. තමන්ගේ හිතතුළත් ඇතිවෙන සියලු දේවල් සං්ඥා, මේ සංඥා නිරුද්ධ වනුත් බාහිල ලෝකෙ වටිනාකමුත් නෑ නේද කියන කතාවතේරුන්ගන් නොකද. ඔනේවාක්ක්‍යා එතාගන්න බාහිර ලෝකයේ සියල්ලත් සඥ්ඥා ඒවගේ තමන්ගේ හිතතුළත් සං්ඥාවන් නැතිවෙන මිස්සිියල් බාහිර ලෝකෙ සංඥාත් බිඳිබිදිඳී යනවා. මගේ හිත තුළ ඇතිවෙන සං්ඥාත් බිඳිබවිඳී යනවා. බාහිර ලෝකයේ වටිනාකම් දෙන්න දෙයක් නෑ කියලා. අර වටිනාකම් සම්පූර්ණයම හිතට ඉතින් වට දෙෙන වටිනාකම බැහැරවෙලා යනවා. තුොර මේ මුලාවයි අවබෝධ කරන්නේ. අවිද්‍යාවයි අවබෝධ කරන්නේ. එතකොට අවිද්‍යාව අවබෝධ කරනකොට පින්වත්න අවබෝධ කරන මම කියල කෙනෙ කේ තුළ දකින්නේ. සම්පූර්ණින් සියලු සංඥාවලින් බැහැර වුණාම එකන ගමී ලෝකයේ සංඥාවසයෙන් අල්ලගත්ත සියල්ල හැගීම් ටිකක් විතරයි ඇති වෙලා නැතිවෙලා යනවා විතරයි කියලා දැනගන්නොට සම්පූර්ණයින් තමන්ගේ හිත නිසල වෙලා. නිවිලයනෝ පින්වත්න්නේ තරේක දකින ක්‍රම තමයි අපි ඔය සප්තා නුස්සති වලින් එහෙම පැහැදිලි කරන්නේ. අපි හොඳ හොඳට දැනගන්න ඕන පින්වත්න්නේ එක කාරණයක් මේ ලෝකයේ මේ ගන සඥාව සම්පූරණයෙන් අයිං වුණොත් මේ ගණ සං්ඥාවෙන් යම් ශ්‍රාවකයෙක් සම්පූරණය අයිං වුණොත් ඒ අයිංවෙච්ච ශ්‍රාවකයාට ලෝකයේ මමත්වේ සම්පෝරණය දුර කර ගන්න පුළුවන්. මේ ගණ සංඥාව නිසා තමයි අඩන්නේ බැලපෙන්නේ කෑගහන් යොක්කොම මේ සංඥාව දුක හැටියට බුද්ධශ්්‍රාවකයෙක් දකිින් ඕන. මේ සඥඥාව පහලවීම දුකේ සමුදේ විදියට අපි දකිින් ලෝන්. ගණ සංඥාවේ මේ ලෝකෙ කුමන දෙයක් ඇල්ලුවත් ඒ අල්ලන තැන දුක තියෙනවා අප පිුවත්න්නේ මේ සියලු දේවල් ඇති වෙලා නැතිවෙලා යනවා මේ සියල්ලු සංස්කාරයන්ගේ ස්භාවේනේ හටගන නිරුද්ධවී යන හටගෙන නිරුද්ධ වී යන විද්‍යාපි පින්වත් දකිින් ඕන. දකිින් ඕනි ය එක අවබෝධ කරගන්න ඕන. අනිත්‍යය වස්සයෙන් දුකක් වසයෙන් අනාත්මෝ වසයෙන් දකින්න ඕන. ඒක දකිින්ඩ ඕන පින්වත්නි මේ දේශනාව තුළ පවා ආයතන හයේ මත් දකින ියැලිය තුළ ික දකින්න ඕන මේ දේශනාව තුළ පවා සඥඥාවක් පහල වෙනවා, සඥාව නිරුද්ධේලයනවා. ැවත නැවත මේ ධරමී ඔබට තේරයෙන්නේ මුල් සඥාව නිරුද්ධ වී කියිය නිසා සබ්ද සඥාව හටගන්නවා නිරුද්ධ වෙනවා ස්පර්සයේ කනයි ශබද්දයයි සෝතවිඤඥානයතු එකතු වෙනවා ආය පා ඇහෙනවා ආය නිරුද්ධවෙල යනවා ඇහි ඇහි නිරුද්ධවෙ වී යනවා ඒ ගන සංඥාව හටගෙන හටගෙන නිරුද්වී යන නිසා තමයි මේ මොහොතේ වචනය යහිෙන්නේ ඒ ඇහෙෙනකොට මුල් වචනය නිරුද්ධයි කියලා මේ හැම්ම වෙලාවකම හැම දැකම් මාත්‍රේකම හැම ඇසීම මාත්‍රේක හැම දැනම් මාත්‍රේම දකින්න ඕන සංඥාවේ ආවේනික ස්වභාවේ තමයි පින්වත්නී උපපාදෝ වයෝ ටිතස් අ්්‍යතත්තම් ප්ඥායති හට ගැනීම මක් තියෙනවා නැසී මක්තියෙනවා වනසීම මක්තියනවා නැසීම මක්තියෙනවා. ආයතන හයෙන්ම මේක දැනගන්න ඕන. දැන් ආශ්වාස කරනකොට සුවන්ද දැනනවා. ප්‍රාශ්වාස කරනකොට ඒ සුවඳ දැනන්නේ. එන එක දිගට සුවද දැනෙනවත් දැන දැනී නිරුද්ධ වෙනවා. මම තේරෙන්න්න ඕලාරික තැනක් මේ කිව්වේ. ප්‍රාශ්වාස කරනක එක දිගට ආශවාසය තුළ දැනවාම නමි ඒ ආස්වාසය තුළ දැනි දැන නිුද්ධ වෙනවා නමුත් අපිට ඕලාරිකෝ දැම්මී වෙලාේ තේරෙනවානි ආශ්වාස කරනකොට මොන්න සුවන්ද දැනුනත් පාශවාස කරනකොටඒ දැනීම නිරුද්ධ න පිරිවත්න්නේ සුවන්ද ඇතිවෙලා නැති වෙලා යනවාන හු රගන ලන්න රික දි ේ ේරුගන්න පුළුව. ෙ යෙන් ආසාස කරන්න සුන්ද දැනවා ෙට යෙන් යෙන් ්‍රශසාස කරන් ඒ දැනිච්ච තේ එතනම නිරුද්ධ නැද කියලා. මේ විදිේයට කරලා බලන්න. තරම ඒ වෙනකොට මේ මංක්‍යැනෙමි ඕලාරිකෝ මේක තේරුම් ගන්නයි නැතුව ආශවාස කරයගෙන නින්නකොට එක දිගට එෙන ආස්වාසේ තුළ දිගට සුවද ැනුවත් නම එතනත් දැනිදනී නිරුද්ව වවා දැනිදනින් රුද්වෙනවා මේ සුවන්ද වස්සයෙන් ගත්ත ගණ සංඥාව නිරුද්ධවෙවී නිවිනිවී යන දෙයක් විදියට දකින්න පිනුවත්න. ක්ෂණයක් ගානේ රස සංඥාව හටගෙන හටගෙන නිරුද්ධවෙලයනවා. අබ සංඥාව ඇගේ පහස පිරිමැඳල බලන්නක දැන් පිරි මේ අහගනන්න වෙලාවේ මේ මොහොතේ ඇතිවෙන ගණ සංඥාව නිරුද්ධ වෙනවා මේ පිරිමඳනකොට දැනෙන පහස ඇතිවෙනකොට මර ගන සංඥාව නිරුද්ධයි දැ මේ වෙලාට ඔබ මේ බණි අහගන්න ගම එක පාරගත් ඇඟ තුල්ල බලන්න පිරිමැඳල බලන්න පිරිමදිනකොට ඒ පරිමඳින බව දැනගන්න ත පහල වෙනකොට මේ අහගන්න හිත එතනම නිරුද්ධයි අහග හි පු සබ්ද සංඥාව නිරුද්ධවෙචනිසාහම මේ අත ගානකොට ඇගේ පහස දැනන්නේ මේ බණටික අහගෙන ඉන්නකොට එක දිගට එහෙනවනමි ඒ සංඥාව නිරුද්ධ වෙනකොට අත ටික් කොනිත්තල බලන්ඩ කොනිත්තනකොට ඇතිවෙන වේදනාව පොට්ටබ්බ සං්ඥාව එතන පහල වෙන. ඒ පොට්න අබ සංඥාව පහල වෙනකොට මේ මොහොතේ ඇහිත්ත සබ්ද සඥාව එතනම නිරුද්දයි. ඒමනං මේ කයට දැනෙන පහසත්. ස්පර්සයත් හටගන නිරුද්ධ වෙනවා ඉස්පර්සියක්ත් හකන නිරද්දෙනවායි ැනගන් හිතත් හටගන නිරුද්වෙනවා රපයත් රූප සංඥයාවත් හටගන නිරුද්ධ වෙනවා රූප සංඥාව දැනගන්න හිතත් හටගන නිරුද්ද වෙනවා සබ්දය සබ්දයයක්ත් ඇතිවී ඇතිවි නැතිවි නැතිවයනවා. සබ්ද සඥාවත් සබ්ද සංඥාව දැනගන්න හිත නාමධර්මයක් ඒ නාමධර්මයත් හටගෙන හටකෙන නිරුද්වෙනවා. මේක මුළු විශ්වේ පුරාම පවදින විහිදී පැතිරී පවතින දෙයක් විදියට දකින්න පින්වත්න්නේ. සිතුවිලි ඇතිවෙලා නැතිවෙල යනවා. අත තනාගත සියලු සිතුවිලි ඇතිවෙලා නැතිවෙලා යනවා. නාම ධර්ම පමණක් ඇතිවී ඇතිවි නැතිවිී නැතිවයවා මේ ෝකෙ අල්ලන්න කිසි සංඥාවන්නේ. එහෙම බලනකොට තමයි බණ කියන හාමුදුරුවොත් නෑ බනහපු මමත්නෑ කියලා තේරෙන්නේ. බන කියන සීලවිවල හාමුරුව ධර්මාසනනි වාඩුවෙල බනකීනෝ කියලා අපපි ගණ සංඥාවෙන් එතුවට බලාගෙන ඇති බණක කියපු මිනිහෙකුත් නෑ හපු බනුත් නෑ නාමරූප ධර්මටික කටගන හටගන නිලුද්ධ වෙවී නිරුද්ධ වෙවී ගහින් විතරයි පින්වත්න්නේ තියෙන්නේ. එතර මේ කාරණය අපි හොඳවට තේරුම් ගණඩුවන. එතුකොඩට සංඥාව මිරිංගුවක්. මිනිස්සු මේ ගණ සංඥාවට අහුවෙලා යනවා මිරිගුවක් කියලා තේරෙන්නේෑ. මිරිගුවක් කියලා තේරෙන්නේ නෑ පෙන්වත්න්නේ. සිත වඩාගෙන වඩාගෙන යනකොට අතේත සංඥායි අනාගත සංඥායි සියල්ලම නිරුද්ධ වෙලා වර්තමාන සං්ඥා විතරක් ඉතිරි වෙන වර්තමාන සංඥාවත් විදර්ශනා කර්ඩට. වර්තමානය මේ මොහොත එත්ත ඇතිවෙන සංඥාව හටගන නිවනිවී යන විදිය දකිින් දෝන පින්වත්න්නේ එන්නිසා මේ විභාජනය බෙදීම කියන එක නාමරූප ධර්ම වසයෙන් භාවනා කරන එක ගණ සංඥාව දුරුකරගන්න එක පටිපාටයක්. ඇතු මක ප්‍රායෝගික අපි අත්දක්ඉන්න ඕන්න ික මිරිගුවක් කියලා දැන ගන්න ඕන. සංඥාව මිරිගුවක් නවක භික්‍ෂුවක්කෙටිය බුදුරජාන්සගේ කාලේ ඒ හාමුදුරෝ බුදුරජාණන් වහන්සි ළඟට ආවා බොහෝම හොඳට පැවිද්දට ආපු කෙනෙක්. විද තුළ ගුණධර්ම දෙියුණු කරන්න කියලා හිතාග නාපු හාදුුරුව කෙනෙක් ඒ නවක හාමුදුරෝ බුදුරජාණාණාන්සේකෙන් විමසවා ස්වාමීණී භාග්‍ය වඋතුන් වන්සමට අවවාද කරන සේක්වා කියලා ඉල්ලා හිටියා එවනයි බුදුරජන්ාන්සසි මතක් කළා භික්‍ෂුව හොඳට තමන්ගේ නුවනින් විමසීමතියාගන්න කියනවා එතකොට යථාර්ථය වැටහෙකිවා ටනුවනි වීම සන්ිකුවා එකට යයාාර්ථය වැටහේකිවා. එකයි යෝනි මනිසිකාර ැකෙනෙුට මේ ගසංාවා දුරණ කරන්න බෑ. ඉර සාවාමන්සික බොහම ඉස්මුදුනින් පිළිගත්තා. පිළි අරගෙන බදුර ජනස්ට වන්දනා කරලා ඇත ප්‍රදේශයක කුටියකට ගිය. කුටියකට ගිහින් භාවනා කලා භාවනා කලා චිත්ත සමාධයක් නෑ. ප්‍රතිඵලයක් නෑ. හොඳට භාවනා කලා මේ හාදුුරු. ප්‍රතිඵලයක් නෑ පෙන්වත්න. හමන්නේ බුදුරජාණන් වහන්සේවත් නැවත මුණ ගැහන්දි යනවා කියලා පාරටාව. කාන්තාාරයක් ඒ කාන්තාරයට ඇවිල්ල මේ හාන්දුරුව වඩිනකොට ඇතින් විලත්ති නෝගේ පේනවා. මේ අන්දරු බැලෝ කාන්තාර තිආආගන්තුක පැවිදෙක් නව යෝවන් වියයට පත්වවෙච් හාදුුරු කෙනෙක්. අනුබැලවෝ මේ කාන්තතාරෙකුොහෙද විලක්තියනෙ. තු මේ හාදුරුව මේම ඇවිදග නැවිදගෙන ගියා. බිලක් වගේ පේනවා උනාහන්සේ ටිකදුරක්ගින් තේරුන්ගත්තා පේනවිල ළඟට ගියාම නෑ. උනහන්සේ දැනගත්තා මේකනේ මිරිගුව කියලා. පුංචි හාදුරුව කෙනෙක්නේ මේක තමයි මිරිගුව කියල දැනගත්තා. ඒතුකට මහහාදදුරන් ඔල්ලුවටාව බලඳ දහම් මනසිකාරය යෝනිු මනසිකාරය තිය නිසා ඔල්වුවටාව එක පාරම බුදුරජාණන්සේ සංඥාව උපමාකාලෙත් මිරිංගුවටනය කියලා මතක් වුණ. තදින් හිතට ගියා අපමං අල්ලගන්න මේ ලෝකේ බාහිර ගෙදර ඉඩම මේ ව ගහ කොළ සතා සිහුපාවා මේ සියලු දේවල් සංඥාවිතරයි සියලු දේවල් ඇස කණනාාසේ දිවකයි මනස මුල් කරගෙන අද්දකින රාකාර දහය තුළමතියනේ සම්පූර්ණයම සංඥාවිතරයි මේක මිරිංගුවක් මේ ගන සංඥාව මරරිගුවක් කියල මේ හාමුදුරුවන්ට තේරුණ මේහන්දරුවන දැනගත්ත බුදුරජා සංඥා පමා කළේ මිරිගුවකන කියලා තේරුණා. පිනත්නී මේ හාමුදුරුවෝ මේකම කල්පනා කර විගලිහින් අචිරවතී කියෙන ගංගලඟට වැඩියා අචරවතී ගංගලංගට වැඩම කරලා උන්හන්සේ එදා හොඳට මීටස් සලදවසු බැහැලා හොදටම වතුර බොර වෙලා පින නගිමින් අර බොර වතුළ ගහගෙන යනවා. එතකොට උන්හන්සේට තේරුණනාා මගේ ශරීරයත් පෙන පිඩුව වගේන හටගන නැගීගෙනවිල එක පාරම පුරලයනවා නිරෝධේ වේ උද්දේකකාරි සමුදේට වඩා නිරෝදයනවිදීනි මගේ ශරීරයත් කල වනාාස් දැනගත්තා. ඒ ඒ ගංවරේ වාඩියවුුණන වාඩිය වුණනාම් හිත එකඟ වුුණා. ඒ ඒ හිත එකඟ වනාාට පස්ස පින්නවත්නී උන්හන්සක හිත කවදාවත් නැති තරම් හිත එකඟ උනාාපන්නවන්නේ. ඒ හිත ඒඟ වෙලා මේ මොතේ ඒ ස්වාමිනාාස වාඩියල ඉන්නකොට හරි සනීපයේ මොහොතේ. ඒවයි බුදුරජනස් දැක මේ භික්‍ෂුවට අවබෝධය කරඉන්න පුළුවන් කියලා. උන්හන්සේ ආෝක ආලෝක රශ්මියක් පෙන්වත්නී විහිදුවලයේ භික්ෂුවට පේන සැලැස්වා සමාපත්තියෙන්. ඒ ආලෝක දහරාව තුළින් මතුව නම්න්න මෙබඳු කතාවක් මොකදද. පේනූපමං කාය ඉමං විදිත්වා, භික්ෂුව කය පෙන පිඩක් වගේ දකිින්ඩ. දැ සමාහිත ච්ච භික්ෂුවටයි භාගතුනාන්සේ ආලෝකධාරාවක් විදුල කියන්නේ. මරීචි දම්මන් අභිසම්බිධාන හරියට සංඥාව මිරුගුවක්සේ හඳුනාගණ්ඩ. ඒම දැනගත්තොතුන් යම් භික්‍ෂුවක්ේ විදියට දැනගත්තොතුන්. සම්පූර්ණි මාරයාගේ මල්දම කඩල විසිකර වෙනවා කියෙනවා. රයාගේ ෝකට බැඳන මල්දම සසිදල බිඳල විනාස කරලදාාපු. පංචකාම මල්දාමේ ගලවලදාපු කෙනෙක්වෙනවා කියනවා. ඇයි මේ ලෝකයේ පංචකාමයන්ට බැඳෙන්නේ වී ගණ සංඥාව නිසා. අපි මේ දරුවට දුවට පුතාට ගෙදරට ඉඩකඩට රත්තරම් බඩුවලට යානවාහන වලට ඇඳුම් පැත්ු හැම විලාලක බැඳන්නේ පින්වත්න්නේ. මේ ගණ සංඥාව මායාවක් මිරිගු අක්විදියට මිරිංගු අක් විදිනට දැකන්න බැරිවිවෙච නිසා. මාරයාට නොපෙනෙන කෙනෙක් වෙන්නෙිල අනුසාසන කළ ටික වෙලා වගේ ස්වාමිනාසි දුක ඉවර කර ගත්තා. මේ දේශනාාව ඔබෑැම දෙනාටම ජීවිතවබෝධය, ධර්මාවබෝධය පිණිසූපකාරවේවා කියලපි අධිෂ්ඨාන කරනවා. පිනොත්නි අද ධර්මදේශනාව දායකත්වය ගෙන කටයුතු කරන්නේ. දෙල්ගොඩ අංක තුන් සය හැට දෙකෙන් දෙක ඉදිරිසිහ මාවතේ පදිංචි මාලන මල්ලිකා මහත්ම විසින් දායකත්වය දරලා තිබෙන. තුම පොත්තු ව ෙනවා ොහොම ්‍රද්ධාාවං මෙම ධර්මදානමී කුසලයෙන් ජනත වන කුසලානි සංසියන්ද දස් දාසේ ජූනිමාසේ එකොළොස්සන දින පරලෝ සැපත්තුනු ඒඒ සෝම සිරි ඉදිරිසිං ආදරනය ස්වාමි පුරෂණයට අනමෝධනා කිරීමත් එන්තුමාට උතා ඉක්මනින් චදතුරාර් සත්‍යය අවබෝධ ඒවා කියකින අධිෂ්ඨාය තිකරන තිබෙනවා දායකත්වේ දැර වූ මහතාගේ ආදරණය පියානන් වන විදුහල්පති MMDD ධර්මසේන මහත්මාටත්, ඇසිලින් පෙරඩ මෑනියන්ටත්, D.B. එදිරිසිංහ මාමාටත් චන්ද්‍රා මාර්සිංහ නැන්දාටත්, සිලියානෝන ආච්චියම්මාටත්, ජෝන අප්පු හාමිසිීයාටත් සෝම සුන්දර සුරවීර ඥාති සෞෝදරයාටත් තාරියය නන්දද සිල්වා ඥාති සෞදර ඇතුළු දෙපාර්ශවම නමින් මියගේ සියලු ඥාතීන්ටත්. මමාලන මල්ිකා මහත්මගේ නමින්මියගේ සියලු ඥාතීන්ටත් මේ උතුම් කුසල් හේතුවේවාමියගේ ඥාතිීන්ගේ බවගාමී සස්සරසුව පත් ප්‍රේවා ඉතා මික්මනින් නතුම් චතුරාය සත්‍යය අවබෝධවේවා කිය ධිෂ්ඨාන ඇති කරෙන තියෙනවා දර මොුබුරු මනිබිියන්ටත් ඥාතිහිතමිත්‍රාදින් හමඳ නාටත් නිදුක් නිරෝගීව පාථනා කරලා තියෙනවා දේශකයන් වහන්සේටත් නිවන් පිණිස දේශනාය කුසල් උපකාරේවාගේ අධිෂ්ඨාන ඇති කරගන තියෙනවා. කොරන වසංගතත්වෙන් පිඩාවිදින සේලු දෙනාට නිදුක් නිරෝගී සව ප්‍රාර්ථනා කරලති. සියල්ලු ධර්මස්්‍රවණය කරපු හැමදිනාටම සම්මාධිට්ටිය පිණිස මත්වේ දුරකරගැනින් පිිස මේ දේශන උපකාරවේවා කියන බලවත් අධිෂ්ඨානය ඇතිකරගෙන තියෙනවා. මාලනී මල්ලිකා මහත්මියටත් මියගිය ධයබරණය ස්වාමි පුරෂයාණන් වන සෝම සිරිය දදිරිසිංහ මහත්ම ප්‍රධානමියගේ ඥාතීන්ටත් සියල්ලු දෙවියන්ටත් ඔබා ප හැමදිනාටමත් මේ ගෞතම බුදුසුනී නිවන් පිනිිසම දේශනාමේ කුසල් හේතු වාසනාවේවා කියන අධිෂ්ඨානයෙන් දේශනාව නිමා කරනවා. ඔබහැම දෙනාටම තෙරුවන් සරණ. දේශහයෝ නිප්පානන්